උතුරු නැගෙනහිර උතුරු මැද ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කලකුළු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කිරණොච්චි ප්‍රදේශයට මේ දිනවල දැහැලෙන ධාරා නිපාත වර්ෂාව හේතුවෙන් කිරණොච්චිය ධර්මපුර විද්‍යාලය ස්ථාපිත කර තිබූ විභාග මධ්‍යස්ථානය අද උදෑසන මෙලෙස ජලයෙන් යට වී තිබුණා. යුද හමුදා නිලධාරීන්ගේ කඩිනම් මැදිහත්වීම මත මේස සහ පුටු ඉහළ මහලයක් වෙත ගෙන ගොස් විභාග මධ්‍යස්ථානය ඉහළ මහලයක ස්ථාපිත කිරීමට යුද හමුදාව කටයුතු කර තිබෙනවා. විභාගයට පෙනී සිටින දරුවන් ට්‍රැක්ටර් රථ ආධාරයෙන් විභාග මධ්‍යස්ථානය වෙත රැගෙනීමටත් යුද හමුදා නිලධාරීන් අද පෙරවරුවේ කටයුතු කළා. දරණිපත වර්ෂව හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක්ද තවදුරටත් ජලයෙන් යට වී පවතිනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ අපදාවට ලක් වූ පිරිස් මෙවැනි විට සහන සේවා මධ්‍යස්ථාන වෙත රඳවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර හදිසියේ ඇති වූ පස්කඳු කඩාවැටීමක් හේතුවෙන් දෙමෝතර ස්ප්‍රින්වැලි මාර්ගයේ ගවරවිල තුනේකනුව ප්‍රදේශයේ මාර්ගය තාවකාලිකව වසා දැමීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. දිවයිනට බලපා ඇති අයහපත් කාලකුණු තත්ත්වයක් සමකින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනේ ජලාශයේ වාන්තරටු 14ක් තවදුරටත් විවෘත කර තිබෙනවා. මේ අතර උතුරු උතුරු මැද නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල අද පසුරු එකින් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කලකුළු විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.